2005 නොවැම්බර් මස 3 වෙනිදා පළමුව ගුවනට මුසුවන net fm අද 19 වන සංවත්සරය සමරනවා මේ දක්වා ගමන තුල net fm රේඩියෝව ශ්‍රී ලාංකේය ජනමනසට තිළිණ කළ දෑ බොහෝයි එමෙන්න ශ්‍රී ලාංකේය ජනමනස යහපත් ලෙස වෙනස් කළ අවස්ථාද බොහෝයි පෙරගමන් කරවා වූ net fm රසවින්දනයේ පමණක් නොව දැනුම ආකල්ප සහ හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා ජනතාවට මඟ පෙන්වීමටද කටයුතු කළා. එබැවින් වසර 19ක් ගිය තැනත් net fm ජන හදවතින් තවමත් ඉදිරියෙහි පසුවනවා. ශ්‍රී ලාංකේය ශ්‍රාවකයන්ට නව මානයන් ඔස්සේ ජීවිතය ජයගැනීමට මඟ කියන අභිමානයද සමග උසස් රසවින්දනයෙන් ප්‍රවෘත්ති අනාවරණයෙන් බැලුම්ගල ගවේෂණයෙන් එදත් අදත් සෑමදාත් පොහොසත් net fm රේඩියෝව සෑමදාම ශ්‍රාවකයන්ට තිළිණ කළේ ගුණාත්මක අත්දැකීමක් 19 වන සංවත්සරය සමරන net fm රේඩියෝවට දෙස් විදෙස් ශ්‍රාවකයන් මෙන්ම විවිධ පාර්ශව මෙවන විටත් සුබ පැතුම් එක්කරමින් සිටිනවා අග්‍රමාත්‍ය ආචාර්ය හරණී අමරසූරිය මෙනවේද net fm රේඩියෝවේ 19 වන සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා උපුටා ගැනීම වසර 19ක කාලයක් තිස්සේ net fm රේඩියෝ නාලිකාව ධනාත්මක මාධ්‍ය භාවිතාවක නිරත වූ බව අප නිරීක්ෂණය කොට ඇත්තෙමු ජනතාව වෙත උසස් රසවින්දනයක් ලබා දීමත් නිවැරදි සත්‍ය තොරතුරු ජනතාවට ඉදිරිපත් කිරීමත් යන මාධ්‍ය වගකීම් පිළිබඳව අවබෝධයෙන් යුතුව මාධ්‍යකරණයේ නිරත වීම අප අගය කරන්නෙමු අද රටේ ජනතාව ප්‍රාර්ථනා කරන නැවුම් වෙනස සිදු කිරීමට net fm ඇතුළු මාධ්‍ය ආයතනවල සහාය ඉතා වැදගත් වේ. එබැවින් තවදුරටත් රට සහ ජනතාව වෙනුවෙන් වඩා ජනතාවාදී මාධ්‍ය මෙහෙවරක නිරත වීමට net fm රේඩියෝවට හැකි වේවායි මම එකසිතින් ප්‍රාර්ථනා කරමි. උපුටා ගැනීම අවසන්. සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද net fm රේඩියෝවේ 19 වන සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කළා. උපුටා ගැනීම නිවැරදි සමබර සහ අපක්ෂපාතී මාධ්‍ය භාවිතයේ අභිමානවත් 19 වෙනි වසරට පියනගෙන net fm මාධ්‍ය ජාලය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමු කිරීමට ලැබීම මාධ්‍ය නිදහස අගයන දේශපාලනඥයෙකු ලෙස මා ලැබූ වාසනාවක් කොට සලකමි. පසුගිය වසර 19 පුරාවට net fm මාධ්‍ය ආයතනය විසින් රටේ සතර දිසාවේ සිදු උතරතුරු සමබර ලෙසත් අපක්ෂපාතී ලෙසත් මහජනතාව වෙත sannivedanaya කිරීමට විශාල උත්සාහයක් දරූ බව නොරහසකි. එතෙම් අවස්ථාවලදී ඔවුන්ගේ අපක්ෂපාතී නිර්වද්‍ය සමබර මාධ්‍ය භාවිතාව පැවති රජයන්හි දෝෂාරෝපණයට ලක්වත් ඔවුන් නිරතුරුව සත්‍ය වෙනුවෙන් පෙනී සිට නිවැරදි තොරතුරු ජනතාවට ගෙනීමට කටයුතු කළේය. එම අවස්ථාවලදී ඔවුන්ගේ නිදහස් මාධ්‍ය ඇති වෙනුවෙන් පෙනී සිටීමට මාහටද අවස්ථාව ලැබුණි. මීට වසර 19කට පෙර කොඩා මාධ්‍ය ආයතනයක් ලෙස මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සිය බීජේ වෙපරු net fm මාධ්‍ය ජාලය අද මෙරට මාධ්‍ය ලෝකයේ දෙවැන්ත පියවර රසක් තබමින් සිටී. ඉදිරියටත් ඔවුන්ගේ මේ ගමන සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යනුවෙන් හදවතින් ප්‍රාර්ථනා කර සිටිමි. උපුටා ගැනීම අවසන්. හෙටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද net fm රේඩියෝවට සුබ පැතුම් එක්කලේ මෙලෙසයි. net fm දැනුම අවුරුදු 19ක් වෙනවා ආරම්භ කළා. දැන් ඉඳන්ම ස්වාධීන මත ඉදිරිපත් කරමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් ජනතාවට විශාල සේවයක් කරා. ඒ අයට සුබ පතනවා.